ආරණික පින්වත්නි හැම දෙනාම සාදු කියන්න පංසිල් සමාදන් වීම සඳහා තුන් වරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාත වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා
සවන කාලෝ අයං බදන්ත ධම්මත් සවන කාලෝ අයං බදන්ත නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිං සුජනේති පුරේසං කිං සුතස්ස විදාවති කිං සුසංසාරමාපාති කිං සුතස්ස පරායනං තණ්හා ජනේති පුරේසං චිත්තමස්ස විදාවති සන්තෝ සංසාරමාපාදී කම්මං තස්ස පරායනං ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් ඔබ හැමදෙනාම මේ නිවසට එකතු වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ නිවසේ මෙබඳු ධර්මදේශනාවක් පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ 2019 හතරවෙනි මාසේ 25 වෙනි දින පරලෝසපත්වන්නේ දුන PM තෙන්නකෝන් මාතාවට පින් අනුමෝදන් කිරීම. වාගේම අවුරුදු 10කට පෙර ආතුව පරලෝසපත්වන්නට යෙදුන RMDG සමරකෝන් බණ්ඩාර පියතුමාට පින් පැමිණවීම, සුජීවත්ව වාසය කරන MM අප්පුහාමි පියතුමාට, RMG බණ්ඩාරමණිකේ මාතාවට චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු මුල් කරගෙන තමයි මේ නිවසේ මේ ධර්මදේශනාව පැවැත්වෙන්නේ. ඉතින් ධර්මදේශනාවේ දායකත්වයේ උසුලනු ලබන්නේ පොරමඩුල්ල ජාතික පාසලේ ආචාර්ය RMDG විජේරත්න මහත්මයා, වාගේම තැපැල් ස්ථානාධිපති තුමිය MMC කුමාරී මන්තිලක මාතාව කියන දෙපළගේ දායකත්වයෙන් තමයි මේ වාසනාවන්ත පින්කම කිරීමට මේ සෑම දෙනාම සූදානම් වන්නේ. ඉතින් අද ධර්මදේශනාව සඳහා ශාල පිරිසක් සහභාගි වෙනවා. අපේ හිටපු අමාත්‍ය ජයරංසානායක මැතිතුමා සහභාගි වෙනවා. ඉතින් මේ වාසනාවන්ත පින්වතුන් හැමදෙනාම මේ පැවැත්වෙන ධර්මදේශනාව හොඳට ශ්‍රවණය කරන්නටත් වෙනවා. අපි හැමදෙනාම බණ අහන්න ඕන පින්වත්නි. මේ බෞද්ධයන් වශයෙන් ජීවත් වෙන ඔබ අප හැමදෙනාම මේ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන්නට ඕන පින්වත්නි. බණ අහන්නේ ඇයි කියන ප්‍රශ්නෙට මම මුලින්ම කෙටි පිළිතුරක් මේ පින්වතුන්ට දෙන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී විවිධ උපමා මාර්ගයෙන් ධර්මදේශනා පවත්වලා තිබෙනවා. එතෙන්දි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා, කුල්ලූපමං වූ භික්කවේ ධම්මං දේශේමි නිත්තරණත්තායනු ගහනත්තාය තං සාදුකං සුනාත
මනස කරෝත කියන බුද්ධ වචනයෙන් ඒක පැහැදිලි කරලා තියෙනවා. මේ බණ අහන්නේ ඇයි පින්වත්නි? ඔබ හැමදෙනාම බණ අහන්නේ ඇයි කියන ප්‍රශ්නෙට ලෝතුරා බුදුරජාණන් වහන්සේ හොඳ පිළිතුරක් ලබා දෙනවා. මේ ධර්මයේ පින්වත්නි සසරින් ගොඩ වෙන්න පමණයි. සාමේක අපි බණ දන්න බවවත් එවාගේම ධර්මයේ අපේ හදවතේ පිරීලා තියෙනවා කියන කාරණියත් අනිත් අයට පෙන්වන්නට නෙවෙයි, සසරින් එතර වීමට පමණයි පින්වත් මේ ධර්මයේ ප්‍රයෝජනෙට ගන්නට ඕනන්නේ. හොඳ උපමාවකින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේශේමි. ඔරුවකට උපමා කරලා එවාගේම පහුරකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. පහුර ඔරුව කියන දෙක පින්වත්නි අපට ඇයි අවශ්‍ය වෙන්නේ? ජලාශයකින් එතර වෙන්න පමණයි. බඩු බාහිරාදී ප්‍රවාහණය කරන්න පමණයි පින්වත්නි මේ පහුර, එවාගේම ඔරුව අප හැම දෙනාටම අවශ්‍ය වෙන්නේ. ඒ පහුරෙන් ඔරුවෙන් ගොඩ ගිය අපි හැම දෙනාම මේ ඔරුව කර තබාගෙන යන්නේ නැහැ පින්වත්. ඊවාගේම හිස මත තබාගෙන යන්නේ නැහැ. එතන රඳවලා නතර කරලා තමයි යන්නේ. අන්න ඒ වගේ තමයි ධර්මයේ පිහිට කරගන්න උනන්නේ. මොකද සසරින් ගොඩවීමට පමණයි පින්වත්. මේ දුක් කන්දරාවක්මද ජීවත් වෙන පුතජන සත්‍යා සසරින් ගොඩවීමට තමයි බුදුජානන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. සා බුද්ධිමත් හැමදෙනාම හොඳට මේ බුදුබණ අහන්න ඕන පින්වත්. ලෝතුරා බුදුජානන් වහන්සේ ලෝක සත්‍යා වෙත පතල කරුණාවකින් දේශනා කර වදාළ මේ ධර්මයේ හොඳට අහන එක්කෙනාට විවිධ ආනිසංසත් ලැබෙනවා පින්වත්. දැන් බලන්න හොඳට බණ අහන එක්කෙනාට මේ ධර්ම දේශනාව අවසාන වෙනකොට ආනිසංස පහක් ලැබෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති කියන ආනිසංස පහ පින්වත්නි මෙලවදීම ලැබෙන බව තමයි දේශනාවේ පෙන්වුම් කරන්නේ. මේ ඉන්න හැමදෙනාම විවිධ අවස්ථාවල පින්වත්නි විවිධ දේශකයන් වහන්සේලාගේ ධර්මී ශ්‍රවණය කරපු ඇත්තු නෙනේද? අද විතරක් බණහන අය නෙවෙයි, විවිධ තැන්වලදී විවිධ ස්ථානවලදී විවිධ දේශකයන් වහන්සේලාගෙන් බණ අහලා පළපුරුදු පිරිසක් මේ ඉන්නවනේ. බණ නාහපු කෙනෙක් නෑ මෙතන. සා හැබැයි මෙතන ආනිසංසයක් බුදුහාඳුරෝ පෙන්නුම් කරනවා. අසුතං සුනාති, මීට පෙර අහන්ට නොලැබිච්ච යම් දෙයක් දැනගන්න ලැබෙනවා මේ පින්වතුන්ට. මීට පෙර අහන්ට නොලැබුණු යම් යම් දේවල් අද දවසේ දැනගන්න ලැබෙනවා පින්වත්. ඒක හොඳ ආනිසංසයක්, හොඳ පිළිසිද්ධ වෙන වැඩක්. අසුතං සුනාති සුතං පරියෝදපේති. කොයිතරම් බණ අහලා හිටියත් පින්වත් ඉව අමතක වෙනවා නේද? කාටද ඔක්කොම මතකේ තියාගන්න පුළුවන් වෙන්නේ? මනෝවිද්‍යාවනුවත් හැම දෙයක්ම මතක තියාගන්න බෑ පින්වත්. ඉතින් ඒ අමතක වෙච්ච දේවල් නැවත නැවත පින්වත් සිහිපත් කරගන්න පුළුවන්. නැවත නැවත තමන්ගේ සිහියට නගා ගන්න පුළුවන් වෙනවා. සුතං පරියෝදපේති කියන ආනිසංසය එකයි පින්වත්. තුන්වෙනි ආනිසංසය පෙන්නුම් කරනවා කංකං විතරති. මේ බුදුදහම පිළිබඳව එවාගේ බුදුහාමුදුරුව පිළිබඳව තෙරුවන් පිළිබඳව යම්කිසි සැකයක් එහෙම තියෙනවා නම්, සංකාවක් තියෙනවා නම්, වැරදි හැඟීමක් තියෙනවා නම් පින්වත්නි ඒ වැරදි විශ්වාසයත් මේ ධර්මයේ තුලින් නැති කරගන්න පුළුවන්කම තියෙනවා. කංකං විතරති කියලා බුදුහාරු පෙන්නුම් කළේ ඒකයි. දිට්ඨින් උජුං කරෝති, මේ පින්වතුන් හැම දෙනාටම බුදුදහම පිළිබඳව පින්වත්නි යම්කිසි ප්‍රමාණයක දැනුමක් ඇතිනේ නේද? පොතපත කියවලා එවාගේම ධර්ම සාකච්ඡා කරලා උගතුන් ඇසුරු කරලා මේ ධර්මයේ පිළිබඳව යම්කිසි හැඟීමක් සාමාන්‍ය හරි අවබෝධයක් මේ හැම දෙනාටම තියෙනවා. ඒ අවබෝධයේ පින්වත්නි ඇද නැති දෙයක් කරගන්න පුළුවන්. දිට්ඨින් උජුං කරෝති, තමන්ගේ දැනුම එවාගේම තමන් දන්නා දේවල් පින්වත්නි
ඇද නැති දෙයක් බවට පත් කර ගැනීමේ ශක්තිය ලැබෙනවා මේ පින්වතුන්ට. දිට්ඨිං උජුං කරෝති. පස්සෙනියානි සංසේ පෙන්නුම් කරනවා චිත්තමස්ස පසීදති. බණහන එක්කෙනාගේ හිත පින්වත්නි පහදින්න ඕනේ. මෙන්න මේක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැම දිනාම ධර්මදේශනාව අවසානයේ ප්‍රසාදයකටපත් වෙන්නට ඕනේ. පැහැදීමකටපත් වෙන්න ඕනේ. ඒ පැහැදීම තමයි ධර්මයේ තුලින් බුදුජානන් වහන්සේ අපට උගන්වා වදාළේ. කලකිරෙන්න හොඳ නැහැ. අප්‍රසාදයකටපත් වෙන්නට හොඳ නැහැ. තමන් මේ පිංසිතවිල්ල වැඩි දියුණු කරගෙන හොඳ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න ඕනේ කියන එක මේ බුද්ධ දේශනාව තුලින් පැහැදිලි කරලා තියෙනවා. හොඳට බණ ඇහුවොත් එහෙම මෙතනින් නැගිටලා යනකොටම පින්වත්නි මේ හැමදෙනාටම මේ ආනිසංස පහ નિરાයාසයෙන්ම ලැබෙන බව තමයි ලෝතුරා බුදුහාඳුන පෙන්නුම් කර වදාළේ. එතකොට බණ අහන එක්කෙනා හැම වෙලාවෙම පින්වත්නි තමන්ගේ හිත ධර්මයට නතු කරගන්න ඕනේ. ධර්මයට නතු කරගත්තේ නැත්නම් එහෙම පැය ගණන් දවස් ගණන් බණ ඇහුවත් ඒකෙන් නියම ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ධර්මයේ කියන එක ධම්ම මූලං ත්‍රිසම්පදං බුදුහාඳුරෝ පැහැදිලි කරනවා. හොඳට බණ අහන එක්කෙනාට ත්‍රිවිධ සම්පත්තියක් ලැබෙනවා. මේ පින්වුතුන් පින් දහම් කරන්නේ ඇයි? ආගමානුකූල කටයුතු වල යෙදෙන්නේ ඇයි? මේ ත්‍රිවර්ග සම්පත්තිය අපේක්ෂාවෙන් නැවත වතාවක් මනුෂ්‍යාත්භාවයක් ලැබෙනවා පින්වත්නි. එහෙම නැත්නම් දෙවියන් අතර උපදින්න වාසනාව ලැබෙනවා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වන නිවන් සම්පත්තිය ලැබීමේ වාග්ය ලැබෙනවා පින්වත්නි. ධම්ම මූලති සම්පදං. මේක අපි අවබෝධ කරගන්න ඕනේ. මේ කාරණේ බුද්ධිමත්ව පින්වත්නි තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගත්ත පුජ්‍යලයාට තමයි සසරින් ගොඩ වෙන්න පුළුවන් වෙන්නේ. මේ දුක් විඳින හැම දිනාම සංසාරයෙන් ගොඩ ගන්නට වෑයමක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්මදේශනා තුලින් පැහැදිලි කරලා තිබෙන්නේ. සාමේ ආනිසංස පිළිබඳවත් ධර්මයේ තියෙන වටිනාකමත් මේ හැම දිනාම පින්වත්ය ඔය විදිහට අවබෝධ කරගන්නට ඕනේ. අපි ඉදිරිපිට මේ වාඩි වෙලා ඉන්න අපේ ආචාර්ය විජේරත්න මහත්මයා, තැපැල් ස්ථානාධිපතිනි අපේ මන්තිලක මහත්මිය, තමන්ගේ මෑණියන් වහන්සේ පරලෝසපත් වීම, පියතුමා පරලෝසපත් වීම කියන අරමුණු රාශියක් පෙරදරි කරගෙන සුජීවත් වෙන්න මව්පියන්ට ආශිර්වාදයක් සඳහා තමයි මේ ධර්මදේශනාව මේ නිවසේ පවත්වන්න කටයුතු සංවිධානය කරගත්තේ. ඉතින් මළගිය ඥාතීන් වෙනුවෙන් මේ විදිහේ පින්කම් කරන්නමත් ඕනේ නෙනේ. මේ මළගිය ඥාතීන් වෙනුවෙන් පින්දීමේ ක්‍රමවේදයේ පින්වත්නි බුද්ධ කාලයටත් පෙරාතුව තිබිලා තියෙනවා. බුදුහාඳුන මේ ලෝකේ පහළ වෙන්නටත් පෙරාතුව මළගිය නෑදෑයන්ට පින්දීමේ ක්‍රමවේදයක් තිබුණා. ඒවා සාර්ථක ක්‍රම නෙවෙයි තිබුණේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමයේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දැම්මා. වෙනස් කරලා දාලා හිටන් උන්වහන්සේ විධිමත් ක්‍රමයක් පින්වත්නි අපට පෙන්නුම් කරලා තියෙනවා. බලන්ට ඒ පින්කම මළගිය ඥාතීන්ට පින්දීමේ ක්‍රමයේ ආරම්භ වුණේ කවද්ද පින්වත්නි? බිම්බිසාර මහරජුරුවන්ගේ කාලේ. බලන්න දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. බොහොම දිග ඉතිහාසයක් මේ මළගිය ඥාතීන්ට පින්දීමේ ක්‍රමවේදයේ තුල පින්වත්නි පවතිනවා. ඉතින් ඒ බිම්බිසාර මහරජුරුව ආරම්භ කළ මළගිය ඥාතීන්ට පින්දීමේ ක්‍රමවේදය අද දක්වාම අපේ බෞද්ධ පින්වතුන් අඛණ්ඩව ආරක්ෂා කරගෙන එනවා. තමන්ගේ පවුලේ කෙනෙක් මව්පියන් මියපරලෝ ගියාම ශක්ති ප්‍රමාණයෙන් ධර්මදේශනා පවත්වලා, ඉවාගේ පිරිත් ධර්මදේශනා පවත්වලා, මළගිය ඥාතීන් වෙනුවෙන් දම්පැන් පිරිනමලා පින්දීමේ ක්‍රමවේදී අද දක්වාම ආරක්ෂා වෙනවා. දැන් අපේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා වසර 2562ක් ගත වෙනවා පින්වත්නි. හෙට අනිද්දා උදා වෙන වෙසක් පොයේ වෙනකොට 2563ක් වෙනවා. පිරිනුවම් පාලා මේ තරම් දීර්ඝ කාලයක් ගත වන තුරු අපේ බෞද්ධ පින්වතුන් අඛණ්ඩව මේ ක්‍රමවේදී අනුගමනය කරලා තියෙනවා. ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ ඥාති ධර්මයක් හැටියට තමයි බණපොතේ පෙන්නුම් කරලා තියෙන්නේ. මළගිය ඇත්තු පින්වත්නි අපෙන් පින් බලාපොරොත්තු වෙනවා. මළගියත් අංගේ ස්වභාවය ඒකයි.
දැන් මේ මෑණියන් වහන්සේ වාගේ මේ පියතුමා පරලෝසපත් වෙලා වසර ගානක් ගත වුණා. මේ ජීවත් වෙන්න දරුවෙක් ළඟට ඇවිල්ලා, ඒ වාගේම නෑදෑයෙක් ළඟට ඇවිල්ලා පින්වත් යමක් ඉල්ලුවේ නෑනේ. මල ගියත් ඉල්ලාගෙන ඉන්නේ නෑ පින්වත්නි. ඉල්ලාගෙන ඉන්න ස්වභාවයක් බුදුදහමේ කොතනකවත් උගන්වන්නෙත් නෑ. ඒ වාගේම කොතනකවත් පෙන්눔 කරලත් නෑ ඉල්ලාගෙන එනවයි කියලා මල ගිය ඇත්තු. මේ දායක පින්වතුන්ට කොයිතරම් සම්පත් තිබුණත්, ඒ වාගේම දේපල තිබුණත්, වස්තුව තිබුණත් මල ගිය ඇත්තන්ට අතින් අත යමක් දෙන්න බෑ පින්වත්නි. හිතින් හිත තමයි යමක් දෙන්න පුළුවන් වෙන්නේ. දැන් මේ නම් ගොත්තාදී මතක් කරලා පින් අනුමෝදන් කරනකොට මේ මලගියත් කොහේ හිටියත් විශාල සන්තෝෂයකට පත් වෙනවා පින්වත්. විශාල සන්තෝෂයකට පත් වෙලා මගේ පුතා, එවාගේ මගේ නෑයෝ, මගේ දියණිය අපේ නම් ගොත්තාදී සිහිපත් කරලා අපට පින් අනුමෝදන් කරනවයි කියලා මේ මලගිය ඥාතීන් විශාල සන්තෝෂයකට පත් වෙනවා පින්වත්. එහෙම සන්තෝෂයකට පත් වෙලා මේ පින්කමේ දායකත්වයේ දරන හැම දෙනාටම ආශිර්වාද කරනවා. චිරං ජීවන්තු නෝ ඥාති යේ සං හේතු ලබාමසේ. මගේ නම කියලා මට මේ පින් අනුමෝදන් කරන මගේ ද්වාදරුවන්ට ඥාතීන්ට කිසිම කරදරයක් විපත්තියක් නොවේවා කියලා මලගියත්තන්ගේ ආශිර්වාදේ ඔබ හැම දෙනාටම ලැබෙනවා පින්වත්. ඒක ලොකු ශක්තියක් වෙනවා, මහා බලයක් වෙන විදියට වෙන බව තමයි ඔය තිරෝකුඩ්ඩ නිදිකණ්ඩ විමානවත්වාදී සූත්‍ර වලින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ හැමදෙනාම සිහිතබා ගත යුතු කාරණයක් තමයි මලගිය ඥාතීන්ට පින් දීම. තාමත්ම කෘතවේදීව කළගුණ දන්න නැත්තන්ගේ විශේෂ ලක්ෂණයක් හැටියට තමයි බණපොතේ පෙන්නුම් කරන්නේ. එතකොට මේක හොඳ පින්කමක්. ඉතින් මේ පින්කම සිද්ධ කරන හැම දෙනාටම මේ හැම දෙයක්ම ඇතුළත් වෙන විදිහට පින්වත්නි, මොනවා හරි බණක් කියන්නත් ඕනේ නේද? මොනවා හරි ගැළපෙන බණක් කියන්නත් ඕනේ. ඉතින් අද මාතෘකාව සඳහා යොදාගෙන තියෙන්නේ සංයුක්ත නිකායේ ඇතුළත් වෙලා තියෙන ගාථා කීපයක් පින්වත්නි. මුල්ම ගාථාව එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න හතරක් පින්වත්නි. මේ දිව්‍ය ආත්ම භාවයක් ලැබෙන්නේ පින්වත්ටි පින් කරපු යත්තන්ට. ඔය නිකම් ඉන්න අයට දෙව්ලෝට යන්න බෑ. හැමදෙනාම මේක මතක තියාගන්න ඕනේ. අපි හිතාගෙන ඉන්නවා ඉනිමගෙන් උඩට නැගිනවා වගේ දෙව්ලෝට යන්න බෑ පින්වත්ටි. පින් දහම් කරපු යත්ත පමණයි දෙව්ලෝට යන්නේ. දැන් මේ දිව්‍ය පුත්‍රයාත් පින්වත්ටි මිනිස් ලෝකයේ ඉන්නකොට හොඳට පින් දහම් කරගත්තා. මරණින් පස්සේ දෙව්ලොව උපන්නා. ඒ දෙව්ලොව උපදින සමහර දෙවිවරුන්ට පින්වත්ටි මනුෂ්‍ය ලෝකයේදී අහපු බණ පිළිබඳව මතක් වෙනවා. සමහර දෙවිවරුන්ට මතක් වෙන්නේ නැහැ. මොකද දිව්‍ය ලෝකයට යන්නේ බණ කියන්නවත් බණ අහන්නවත් දෙවෙන්නේ. ඇයි දෙව්ලෝට යන්නේ? සැප සම්පත් අනුභව කරන්න. සැප සම්පත් අනුභව කරන නිසා සමහර දෙවියන්ට මුකුවත් මතක නැහැ ඕවා පිළිබඳව. සමහර දෙවිවරුන්ට මේ ධර්මයේ පිළිබඳව මතක් වෙන අවස්ථා තියෙනවා පින්වත්නි. ඉතින් මේ දිව්‍ය පුත්‍රයාගේ හිතට නැගෙනවා රැව් පිළිරැව් දෙනවා ප්‍රශ්න හතරක්. හොඳට මතක තියාගන්න ඕනේ. මේ මාධ්‍ය ධර්මදේශනාවක් නිසා හැමදෙනාම මතක තියාගෙන අවසානයේ මට පිළිතුරු දෙන්නත් සූදානම් වෙනවා උපාසකම්මල. නිකන් නිදි කෙරේ කෙරේ හැම ඉන්නපා මා ඉදිරිපිට. ඉතින් ඒ විදියට මේ දේවතාවා පළමුවෙන්ම බුදුහාඳුරංගෙන් අහන්නේ කිං සුදනේති පුරිසං. මිනිස්සු උපදින්නේ ඇයි? ඔන්න මතක තියාගන්න පළවෙනි ප්‍රශ්නේ කිං සුජනේති පුරිසං. ඔන්න එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා මිනිස්සු උපදින්නේ ඇයි කියලා. ඒක කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති. බුදුරජාණන් වහන්සේ මේ උපදින සත්‍යයගේ එහා මෙහා දුවන්නේ මොකද්ද කියලා අහනවා. එහා මෙහා සැරිසරන්නේ මොකද්ද කියලා අහනවා. කිංසු ජනේති පුරිසං කිංසු තස්ස විධාවති. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා කිංසු සංසාර මාපාදී. නැවත නැවත මේ සංසාරයේ උපදින්නේ කවුද කියලා අහනවා. ඊළඟට අහනවා කිංසු තස්ස පරායනං. උපදින එක්කෙනාට කවුද පිහිට වෙන්නේ කියලා. ඔන්න ප්‍රශ්න හතර. ප්‍රශ්න හතර හොඳට මතක තියාගන්න ඕන සරල ප්‍රශ්න හතරක්. දැන් මේ දේවතාවා
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සමයේක රාත්‍රියේ විශාල ආලෝකයක් පතුරවාගෙන පින්වත්නි බුදුහාඳුරු දකින්ට ඇවිල්ලා මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කරනවා. ප්‍රශ්න හතර ඉදිරිපත් කළාන් පස්සේ බුදුහාරු පිළිතුරු දෙන්න ඕනේ නේද? වෙන කෙනෙක් ළඟ මේ පිළිතුරු ලබා ගන්නට බැරි නිසා තමයි බුදුහාඳුරු ළඟටම මේ දිව්‍ය පුත්‍රයා ඉන්නේ පින්වත්නි. ඔන්න බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නේ ඉදිරිපත් කළා. කිංසු ජනේති පුරිසං, මිනිස්සු උපදින්නේ ඇයි කියලා අහනවා බුදුහාරංගෙන්. බුදුහාඳුරු හොඳ ලස්සන පිළිතුරක් දෙනවා. මොකද්ද පිළිතුර? තණ්හා ජනේති පුරිසං, මේ අපි හැම දෙනා පින්වත් උපදින්නේ ඇයි? තෘෂ්ණාව නිසා. කාලකද නැත්තේ මේක? මේ හැම දෙනා ළඟම තියෙනවා පින්වත්නි තෘෂ්ණාව. අපි ඉතින් ආශාව කියනවා, ලෝභය කියනවා, නොයේක් නම් තියෙනවා මේවට. මේ තණ්හාව නිසා තමයි පින්වත්නි අපි හැම දෙනාම ඉපදිලා ඉන්නේ. නන්දි රාග සහගතා తత్ర తత్రాభి నందినీ කියන බුද්ධ වචනයෙන් පැහැදිලි කරන්නෙත් අපි ළඟ තියෙනවා පින්වත්නි විශාල ඇල්මක් තියෙනවා. ඒ වගේම ලොකු තෘෂ්ණාවක් තියෙනවා, ආශාවක් තියෙනවා. මේක නැති කරපු දවසට තමයි මේ ඉපදීම නැති කරන්න පුළුවන් වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වෙලා එදා බෝමණදි ප්‍රකාශ කළානේ තණ්හානම් කයමජ්ජගා කියලා. කවද්ද මේ තණ්හා බෝසතාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම නැති කළේ පින්වත්නි? බුදු වුණ දවසේ. එතෙක් මේ තණ්හාව මහා බෝසතාණන් වහන්සේගේ සිතෙත් තිබුණා පින්වත්නි, පෘථග්ජනව ඉන්න කාලය තුල. ඒ බෝමණදි සම්පූර්ණයෙන්ම තණ්හාව නැති කළා. නැති කරලා තමයි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්නේ. තණ්හානම් කයමජ්ජගා, සම්පූර්ණයෙන්ම මේක නැති කරලා දැම්මයි කියලා. ඉතින් මේ කවුරුවත් නැති කරපු කෙනෙක් නැහැනේ පින්වත්. මේ තණ්හාව අපි ළඟ තියෙනවා. පෘථග්ජනව යම් තාක් ජීවත් වෙනවද, ඒ තාක් මේ තෘෂ්ණාව අපි ළඟ තියෙනවා. මේක තියාගෙන සසරින් ගොඩ වෙන්න බෑ කාටවත්. හැම කෙනෙකුටම මේ ගොඩ වෙන්න ඕන නම් පින්වත්නි මොකද කරන්න ඕනේ? තණ්හාව කියනක පළමුවෙන් නැති කරන්න වෑයම් කරන්නට ඕනේ. යම් තාක් පවතිනවාද, ඒ තාක් සසර රැඳෙන්න සිද්ධ වෙනවා පින්වත්නි. කාම භව, රූප භව, අරූප භව කියලා දැන් පින්වත්නි ලෝක තුනක් තියෙනවනේ නේද? අහලා තියෙනවද මේ පින්වතුන්? අහලා දැනගන්න ඕනේ ඒක. කාම රූප අරූප කියලා පින්වත්නි ලෝක තුනක් තියෙනවා. කාම ලෝක 11ක් තියෙනවා. මොනවද මේ කාම ලෝක 11 කියලා කියන්නේ? සතර අපාය. එතකොට හතරක් තියෙනවා, එතන සතර අපාය කිව්වම. මනුෂ්‍ය ලෝකේ 5යි, ඊළඟට දිව්‍ය ලෝක 6යි. 6යි 5යි කියද? එතකොට 11යි. මේ ලෝක 11ට කියන්නේ මොකද්ද? කාම ලෝක පින්වත්නි. ඉතින් අපි කාම ලෝක වල උපදින්න කැමති. ඇයි මේ කැමැති? මොකද පින්වත්නි? අපි ළඟ තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඊටන් තුන් අධෑරුන් තෘෂ්ණාවක් තියෙනවා පින්වත්. මොකද්ද මේ කාම තණ්හාවේ කියලා කියන්නේ? වස්තුකාම, ක්ලේශකාම. කොයි තරම් බිලියන ගණන් මුදල් ලැබුණත් ඇති කියනවාද කවුරුත් පින්වත්? කියන්නේ නැහැ. මට දැන් ඇති කියලා සෑහීමකටපත් වෙන්නේ නැහැ පින්වත්. එවාගෙම කොයි තරම් ඉඩකඩම් තිබුණත්, එවාගෙම යාන වාහන නොඑක් සම්පත් තිබුණත් කවුරුවත් කියන්නේ නැහැ පෘථග්ජනයා මොකද මේක මට දැන් ඇති කියලා පින්වුනේ. ඒක තමයි කාම තණ්හාව. ඊළඟට නිරන්තරයෙන්ම කැමැති, ඉන්ද්‍රියං පිනවන්ට කැමැති මේ කාම තණ්හාව තියෙන එක්කෙනා පින්වත්නි. හැම දිනාම ඇහැ සන්තෝෂ කරන්න කැමති නේද? හොඳ රූපයක් දැක්කම, ප්‍රියමනාප දෙයක් දැක්කම පින්වත්නි වරින් වර බලන්නේ ඇයි? මේ ඇහැ සතුට කරනවා පින්වත්නි. අපි හැම දිනා පෘථග්ජන දෝෂයක් ඒක. ඒකට දොස් කියන්න බෑ අපට. පෘථග්ජනයන්ගේ ගති ස්වභාවයේ තමයි පින්වත්නි ඇහැ සතුට කරනවා. ඊනකට බලන්න මේ කන සතුට කරන්න කවුද අකමැති? කොහේ හරි සංගීත සම්දර්ශනයක් තියෙනවායි කිව්වොත් එහෙම ඒ පින්වතුන්ට අවුවක් තිබුණත් කමක් නැහැ. වැස්ස තිබුණත් කමක් නැහැ. මධ්‍යම රාත්‍රියේ වුණත් කමක් නැහැ. උපාසකම්මලක් යනවාද බලන්නකො. ඒ මොකද කන සන්තෝෂ කරන්නේ? හැරමිටි වාරියෙන් හරියන ඇත්තොත් ඉන්නවා පින්වත්නි දකින්වා අපි. මොකද මේ කන සන්තෝෂ කරන්න බොහෝම දෙනා කැමති පින්වත්. බලන්නකො, කාම තණ්හා කියලා කියන්නේ මේක තමයි. ඇහැ සතුට කරන්නත් කැමති, කන සතුට කරන්නත් කැමති. ඊළඟට බලන්න නහය
සුවඳවත් දේවල් කොච්චර ආග්‍රහණය කරනවායි කියලා හිතන්න. සුවඳවත් දේවල් වලට කවුරුත් කැමති නේ පින්වත්. කොහෙන් හරි දුර්ගන්ධයක් තමාගෙන යනවනම් නාය අකුල ගන්නවා. එහෙමයි අපේ ස්වභාවයේ පින්වත්නි. ඊළඟට මේ අපි ළඟ තියෙන දිව හැම වෙලාවෙම හොයන්නේ මොකද්ද? රසේ නේද? රසවත් දේ නොලබුනොත් එහෙම ආහාර පාන ආදී වර්ජනය කරනවා. රසවත් දේවල් කණ්ඩ කණ්ඩ මොකද වෙන්නේ? ඔක්කොම ලෙඩ්ඩු වෙලා ඉන්නේ. මේ හැමදෙනාම ලෙඩ්ඩු බවට පරිවර්තනයේ පත් වෙලා ඉන්නේ පින්වත්. දිව හොයන්නේ හැම වෙලාවෙම රසේ පමණයි. ඒකත් හොඳ දෙයක් නෙවෙයි පින්වත්නි. ඊළඟට මේ ශරීරය සෑම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ මොකද? සැපවත් වෙන්න නෙනේද? දැන් මේ පැයක් බිම වාඩි වෙලා ඉන්නකොට මේ අම්මලා කොන්ද කීවතාවක් කෙලින් කරන්න ඕනද පුදු කරන්න ඕනද? විශේෂයි බිම වාඩි වෙලා ඉන්න අකමැති. බොම සැපවත් විදිහක ආසනයක හිටියානම් කවුරුත් කැමති සැපසේ ඉන්න පින්වත්. මේක තමයි මේ ස්වභාවයේ පින්වත්නි. කන සතුටු කරන්නටත් කැමති, ඇහ සතුටු කරන්නටත් කැමති, නහය සන්තෝෂ කරන්නටත් කැමති, දිව සතුටු කරන්නටත් කැමති, ශරීරයේ සන්තෝෂ කරන්නටත් කැමති. කාම තණ්හා මේක තියාන සතරින් ගොඩ වෙන්න බෑ. මේවට ගිජු වෙන්න හොඳ නැහැ. මේවට හුඟක් ආශා කරන්න හොඳ නැහැ. ක්‍රමක්‍රමයෙන් මේව අඩු කරන්න ඉගෙන ගන්න ඕන පින්වත්. ඊළඟට භව තණ්හාවී කියලා කියන්නේ සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී මැරෙන්නටත් කැමති නේද පින්වත්. ඒකත් අපි ළඟ තියෙන ලොකු දුර්වලකම. දැන් මේ භවයට ආශා කරන්න හොඳ නැහැ පින්වත්. දැන් බලන්න බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. යම් කිසි කෙනෙක් ධ්‍යාන වැඩුවා නම් පින්වත්ටි බ්‍රහ්ම ලෝකවල උපදින්න පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ, ද්විතීයි ධ්‍යානෙ, තෘතීයි ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, නේව සංඥා, නා ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා, නා සංඥා යතනෙ කියන අෂ්ඨ සමාපatti උපදවාගෙන මිය ගියොත් එහෙම අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ගිය දවසේ තේරුම් ගන්න පුළුවන් බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. මේ 16 උපදින්න පුළුවන් අෂ්ඨ සමාපatti ලබාගත් කෙනෙකුට පින්වත්නි. තමයි කාම තණ්හා, භව තණ්හා, සංසාරේට ආසයි ඉපදී ඉපදී මැරෙන්න අපි කවුරුත් කැමති පින්වත්. ඊළඟට මොකද? විභව තණ්හා කියලා තව එකක් තියෙනවා. විභව තණ්හාවී කියලා කියන්නේ සමහර අය පින්වත්නි හිතනවා මේ ආත්මේ විතරයි. මරණයෙන් පස්සේ මොකෝවත් නැහැ කියලා කල්පනා කරනවානේ. මේ අය බණපතේ හඳුන්වන්නේ උච්ඡේදවාදීන් කියලා. මෙතනින්ම ඉවරයි කියලා කල්පනා නැහැ පින්වත්. නැවත තියෙනවා උපදින තැන්. ඒ භවයේ පිළිබඳව විශ්වාසයක් නැති ඇත්තෝ ඉන්නවා. ඔය උච්ඡේදවාදීන් කියලා බණපතේ පෙන්නුම් කරන්නේ නැවත ඉපදීමක්වත් නැවත මරණයක්වත් නැහැ කියලා හිතනවා. ඒක වැරදි විශ්වාසයක්. මෙන්න මේ විදියට පින්වත්නි සසර පිළිබඳව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා අපි ළඟ තියෙනවා. ඒ ඇතිතාක් නැවත උපදින්න වෙනවා. නැවත උපදින්න කවුරුත් හිතන්න එපා පින්වත්. මේ ආත්මේදීම ඉපදීම නැති කරගන්න තියෙනවා නම් ලොකු භාග්යක්. නමුත් ඒකට දුර ගමනක් යන්න ඕන තව. මේ ආත්මේදී අපි කාටවත් පුළුවන් වෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ දේවතාවා ඇහිවෙත් මේකයි බුදුහාඳුරංගෙන්. බුදුරජාණන් වහන්සේ සංසාරේ නැවත නැවත උපදින්නේ කවුද? තණ්හා ජනේති පුරිසං. තණ්හාව තියෙන තාක් නැවත නැවත උපදින්න ඕනේ. උපදින්න අපි හැම දිනාටම සිද්ධ වෙනවයි කියලා බුදුහාරෝ පිළිතුරු දීලා තියෙනවා. කිංසු ජනේති පුරිසං. දෙවෙනි ප්‍රශ්නේ අහනවා කිංසු තස්ස විධාවති. බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නිසා උපදින මේ සත්‍යාගේ මිනිසාගේ එහා මෙහා දුවන්නේ මොකද්ද? මේ බුදුහාරංගෙන් අහන්නේ මගෙන් නෙවෙයි ඈ. අහනවා එහා මෙහා දුවන්නේ මොකද්ද කියලා. බුදුහාඳුරෝ උගන්වනවා මේ දේවතාවාට චිත්තමස්ස විධාවති. මේ අම්මලා වාඩි වෙලා හිටියට, මේ තපල් ස්ථානාධිපති මෙතන වාඩි වෙලා හිටියට හිත වෙන කොහොමවත් තියෙන්නත් පුළුවන් ඈ. හෙට දානමාන ආදී හැම පිළියෙල කරන්නයි කියලා නම් මේ වෙනකොට හිතන්නත් පුළුවන්. ඔව්වත් හිතනවා ඈ. ඔන්නෝකයි හිතේ ස්වභාවය. මේ වාඩි වෙලා ඉන්න අපි හැමදෙනාගේම හිත පින්වත්ටි එහා මෙහා දුවනවා. උපමාවකින් කියනවා නම් කුළුහරෙක් වාගේ. බොහෝ දෙනෙක් කුළුහරක් දැකලා නැහැ පින්වත්. කැලෑවල ඉන්නවා කුළුහරක්. අල්ලගෙන ඇවිල්ලා ඉතින් ලනු 10කින් බැඳලා තියාගෙන ඉන්නවා මේ ගහක් යට. මේ කුළුහරක හැම වෙලාවෙම දඟලලා දඟලලා මොකද කරන්නේ? මේ රැහැන් ටික, මේ ලනු ටික කඩාගෙන ආයෙත් යන්නේ කොහාටද? කැලේට පින්වත්. හිතත් ඒ වගේ කුළුහරෙක් වාගේ. තවත් කාරණයක් කියනවා නම් හුළඟ වාගේ. හුළඟ මොකද වෙන්නේ? ශරීරයට දැනෙනවා විතරයි නේද?
ඇහැට පේන්නේ නැහැ පින්වත්නි. මේ අපේ හිතත් එහෙමයි. අපි දන්නවා අපිට හිතක් තියෙනවා. නමුත් ඒ හිත කාටවත් පින්වත්නි පේන්නේ නැහැනි. මේක හොඳ තැනක තැම්පත් වෙලා තියෙන්නේ. කොහෙත් තැම්පත් වෙලා තියෙන්නේ. හදවත තුල පින්වත්නි. මං හිතන විදිහට මේ අහන බණ අහන ඔක්කොටම හදවත් ඇති නේද පින්වත්නි. හැම දෙනාටම හදවතක් තියෙනවා පින්වත්නි. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛංති මාර බන්ධන. ඔන්න බලන්න හිතේ ස්වභාවය පුතුමා ලස්සනට පැහැදිලි කරන උපමාවකින්. දුර ගමන් යනවායි කියනවා හිත. දුර ගමන් යවන්න පුළුවන් මේ ඔක්කොගේම හිත බලන්න දලදා මාලිගාවට යවන්න. ගියත්තන්ට පුළුවන් මේක යවන්න. පුළුවන් නේද? දලදා මාලිගාවට හිත යවන්න පුළුවන් තමන් මෙතන වාඩි වෙලා හිටිය. දුරංගම දුර ගමන් යනවා හිත. ඒක චරං දෙන්නේක අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි. හුදකලා මේ හිතට ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක චරං අශරීරං කොහෙද හිත තැම්පත් වෙලා තියෙන්නේ? නොදන්නාය කියයි මේක කුඩා මොළයේ තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මහා මොළයේ තියෙන්නේ. නැත්නම් මේක කොඳු යට පෙළේ ස්නායු පද්ධතිය තුල තියෙන්නේ කියලා සමහරු හිතනවා. වැරදි පින්වත්නි. හිත කොහෙද තියෙන්නේ? හදවත තුල පින්වත්නි. මේ හදවත තුල තියෙනවා කුඩා සිදුරක්. දොඹ ඇටයක් අතුල් කරන්න තරම් ප්‍රමාණවත් වන විදිහට කුඩා සිදුරක් තියෙනවා පින්වත්නි. මේ සිදුර තුල තැම්පත් වෙලා තියෙනවා ඉතාමත්ම පිරිසුදු ලේ. රක්ත වර්ණ රුධිරේ තැම්පත් වෙලා තියෙන්නේ මේ හදවත තුල පින්වත්නි. ඒ හදවත තුල තමයි අපේ හිත පිහිටලා තියෙන්නේ. අශරීරං ගුහාසයන් කියන වචන වලින් භාවිතා කළේ ඒකයි. ඒක හික්මවා ගන්න ඕනේ. දැන් බණ අහනකොට මෙතනම මේ හිත තියා ගන්න ඕනේ. කිසි කෙනෙක් මේක ඈතට යවන්න එපා පින්වත්නි. ඈතට යවුවොත් මේ බණ අහන එකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හිත දමණය කර ගන්න ඕනේ. හිත දමණය කරගත්තාම වාසි ගොඩක් තියෙනවා ඈ. හිත දමණය කරගත්තොත් එimhe වාසි ගොඩක් ලැබෙනවා. මොකද්ද වෙන්නේ? මොක්ඛංති මාර බන්ධන. මාරදීව පුත්‍රයා අල්ලගන්නේ නැහැ පින්වත්නි. මාරදීව පුත්‍රයාට අහු වෙන්නේ නැහැ අපි හිත දමණය කරගත්තොත්. ඒ මොකද කියන්නේ? භාවනා කරනවා අපි. භාවනා කරලා ඊටන් හිත දියුණු කරගෙන මරණයටපත් වෙනවා පින්වත්නි. එතකොට මාරදීව පුත්‍රයා අපිට අල්ලගන්න බැරි වෙනවා. තව කාරණයක් තියෙනවා. චිත්තං දන්තං සුඛා වහං. හිත දමණය කරගත් එක්කෙනාට නිරන්තරයෙන්ම සැප ලැබෙනවා පින්වත්නි. මෙන්න මේ නිසා අපි හැම දිනම මේ අපි ළඟ තියෙන පින්වත්නි හිත දමණය කර ගන්න ඕන. එතකොට මේ දේවතාවා ඇහිවෙත් ඒකයි පින්වත්නි. සත්‍යා තණ්හාව නිසා උපදිනවා. තණ්හාව නිසා උපදින සත්‍යාගේ එහා මෙහා දුවන්නේ මොකද්ද හිතයි ඈ. මේ වාඩි වෙලා ඉන්න අපි හැම දිනාගේම හිත පින්වත්නි දුවනවා. මං උපමා දෙකකින් මේක සිහිපත් කරලා දුන්නා. කිංසු ජනේ තී පුරිසං කිංසු තස්ස විදාවති. තුන්වෙනි ප්‍රශ්නය ආනවා කිංසු සංසාර මාපාදී. බුදුරජාණන් වහන්සේ නැවත නැවත සංසාරේ උපදින්නේ කවුද පින්වත්? මේ අපිම තමයි පින්වත්නි උපදින්නේ නැවත නැවත. අපි කරන ලද කුසලා කුසල කර්මයන් අනුව නැවත නැවත මරණින් පස්සේ පින්වත්නි යම් තැනක උපදින්නට වෙනවා. මේ පුනර්භවය කියන්නේ ගැඹුරු ධර්මයක්. පුනර්භවය ගැන හුඟක් කතා අහන්න ලැබෙනවා අපට. මාධ්‍යයෙන් අහන්න ලැබෙනවා. වාගේ බුදු බණෙන් අහන්න ලැබෙනවා පින්වත්නි. පුනර්භවයේ හැමදෙනාම විශ්වාස කරනවා. මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් තියෙනවා පින්වත්. ඒක ආයෙ කාටවත් නැහැ කියන්න බෑ. මැරෙනවා උපදිනවා කියන කාරණය බුදුහාමුදුරුව ගැඹුරු ධර්මයක් හැටියට පින්වත්නි උගන්වා වදාලා. දැන් එතකොට කවුද මේ නැවත නැවත සසරට එන්නේ පින්වත්? මේ ජීවත් වෙන අපි මැරෙනවා. මැරිලා කරන ලද කුසලා කුසල කර්මයන් අනුව පින්වත්නි නැවත උපදින්නට වෙනවා අපි හැම දිනාට. හැබැයි උපදින තැන හොඳ තැනක් කරගන්න වෑයම් කරන්න ඕනේ. වාසනාවන්ත භූමියක් බවට පත් කරගන්න මේ පින් උතුම් උත්සාහ ගන්න ඕනේ. එක්කු මිනිස් ලෝකේම නැවත උපදින්න ඕනේ. එවාගේම නැත්තම් දෙව්ලෝවට ගිහිල්ලා ටිකක් සැප සම්පත් අනුභව කරන්න ඕනේ. නැත්තම් නිවන් ලබන්න පින්වත්නි අපිම වෑයම් කරන්නට ඕනේ. එතකොට මේ සත්‍යාගී ඉපදීමේ ක්‍රමවේද හතරක් බුදුහාරු පෙන්නුම් කරනවා. ඒකත් හැමදෙනාම තේරුම් ගන්න ඕනේ. මේ විශ්වය තුල වාගේ මේ ලෝකයේ තුල ජීවත් වෙන පින්වත්නි සත්ත්ව කොට්ටාස හතරක් ඉන්නවා. අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපාතික. අණ්ඩජ කියන එක අහලා තියෙනවද මේ පින්වුතුන්? පාලියෙන් අණ්ඩජ කියලා කියන්නේ බිත්තරේ. බිත්තර වලින් හටගන්න සත්ත්ව කොට්ටාසයක් මේ විශ්වය තුල ජීවත් වෙනවා. අණ්ඩජ කියන්නේ ඒ ඇත්තන්ට.
ඊළඟට ජලාභුජ කියලා කියන්නේ කෝෂයක් ඇතුලේ හටගන්න සත්ත්වය. ඒ කවුද? අපි. මෑණි කෙනෙක්ගේ කුසින් ඉපදිලා ක්ෂීරපාක් ක්ෂීරපානේ කරන කිරිබොන සෑම සත්ත්වයකම පින්වත්නි ජලාභුජ කියලා බුදුහාඳුරු නම් කරලා තියෙනවා. අපි හැම දෙනාම පින්වත්නි ජලාභුජ. ඒ ජලාභුජ කියලා කියන්නේ මෑණියන්ගේ කුස තුළ නව මාසයක් ජීවත් වෙලා ඉඳලා තමයි මේ ලෝකේට පින්වත්නි අපි හැම දෙනාම බිහි වෙලා ඉන්නේ. තුඩුන්න බලන්න ජලාභුජ කිව්වී අපටයි. අණ්ඩජ ජලාභුජ. තුන්වෙනි කොටාසේ ඉන්නවා සංසේදජ. සංසේදජයි කියලා කියන්නේ කාටද? ඔය වතුර එවාගේම කොළරොඩු කුණි වෙන තැන් තියෙනවා, පල් වෙන තැන් තියෙනවා. ඒ පල් වෙන තැන්වලත් හටගන්න සත්ව කොටාසයක් ඉන්නවා. කුඩා කුඩා කෘමීන් හටගන්නවා. ඊළඟට දියබරි දියනයි කියලා අපි නම් කරනවානේ. මේ සත්ව කොටාසේ ත්‍රිපින්වත්නි නම් කරලා තියෙන්නේ ඒ විදියට. අණ්ඩජ ජලා සංසේදජ කියලා ඒ අත්තු නම් කරලා තියෙනවා. ඊළඟට තව කොටාසයක් ඉන්නවා ඕපපාතික. මෞකුසින් බිහි වෙන්නේ නැහැ, ඉබේම පහළ වෙන කොටාසි. කවුද? දෙවිවරු බ්‍රහ්මයෝ කියන අය පින්වත්නි ඉබේම පහළ වෙනවා. මෙන්න මේ කොටස් හතර තමයි පින්වත්නි විශ්වය තුල ජීවත් වෙන්නේ. දැන් එතකොට බලන්න අපි හැමදෙනාම සිහි තබා ගත යුතු කාරණයක් තමයි මේ විශ්වය තුල ජීවත් වෙන සත්‍යංගී ක්‍රමවේද හතරයි තියෙන්නේ පින්වත්. ඕනම කෙනෙක් පරිේෂණ කළත් බුදු දහමට පටහැනි වෙන්න බෑ පින්වත්. බුදුහාඳුර තමයි මේ ක්‍රමවේද හතර පෙන්වුම් කළේ. අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියන ක්‍රම හතරටයි මේ විශ්වයේ සත්ත්වෝ පින්වත්ති නැවත නැවත හටගන්නේ. අණ්ඩජ කියන්නේ විත්තරයෙන් හටගන්නවා. ජලාභුජ කියලා කියන්නේ මෑණියන්ගේ කුසතුලින් හටගන්න සත්වයා. ඊළඟට සංසේදජ කියලා කියන්නේ කොළරොඩු කුණුරොඩු පල් වෙන තැන්වල හටගන්න කුඩා කුඩා කෘමීන්ට කියනවා ඒ අයට සංසේදජ කියලා. ඊළඟට ඕපපාතිකේ කියලා කියන්නේ ඉබේම පහළ වෙනවා දෙවියෝ බ්‍රහ්මයෝ වාගේ අය. මෙන්න මේ කොට්ටාස හතර තමයි පින්වත්නි නැවත නැවත මේ සංසාරී උපදින්නේ කියන කාරණේ බුදුහාරු පැහැදිලි කරලා දුන්නා. දැන් ඊළඟට බලන්න තව ප්‍රශ්නයක් තියෙනවා. තව එක ප්‍රශ්නයයි කියන්නේ. දැන් මේ ඉපදුන ඇත්තන්ට පිහිට වෙන්න කවුරු හරි ඉන්න ඕන නේද? මේ ඉපදුන ඇත්තන්ට කවුරු හරි පිහිට වෙන්න ඕන. තණ්හාව නිසා උපන්න, ඒ වගේම හිත එහා මෙහා දුවනවා, නැවත නැවත සත්‍යයා මේ ලෝකේ උපදිනවා. උපදින ඇත්තන්ට කවුරු හරි පිහිට වෙන්න ඕන. කවුද? කම්මං තස්ස පරායනං. මේ අපි හැම දෙනාටම පින්වත් පිහිට වෙච්ච එක දෙයක් තියෙනවා. මොකද්ද? කර්මයේ තමයි පිහිට වෙලා තියෙන්නේ. කම්මස්සකා මානෝ සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි තස්සදායාදු භවිස්සාමිති කියලා මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා පින්වත්. මේ හැම දෙනාම පින්වත් එක විදිහට නැහැ නේද? මේ ඔක්කොම එක විදිහට නැහැ. මොකද මේ කර්මයේ මේකට හේතු වෙලා තියෙන්නේ. දහ දෙනෙක් ළඟට ගියොත් එම දහ ආකාරයක්, විසි දෙනෙක් ළඟට ගියොත් එම විසි ආකාරයක්. ඇයි මේ වෙනස් ආකාරයකට මැව්වේ පින්වත්? ඇයි මේ වෙනස් ආකාරයකට නිර්මාණය වුණේ? පෙර කරන ලද පින්වත්නි කර්මේ. හොඳ කර්ම කළා නම් කවදාවත් පින්වත්නි දුක් විඳින්නේ නැහැ. ඒ වගේම යහපත් කර්ම කරලා තිබුණා නම් කවදාවත් නරක තැනක උපදින්නේ නැහැ පින්වත්. වැරදි වැඩ වැරදි කර්ම කළා නම් මොකද වෙන්නේ පින්වත්නි? මහා දුක්ඛන්දරාවක් මැද්දේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් එකම මෞපුසින් උපන්නයි මේ ඉන්නේ පින්වත්නි අපි හැමදෙනා. අම්මා කෙනෙකුගේ කුසෙන් උපන්නයි මේ ඉන්නේ අපි හැමදෙනා. නමුත් මේ අපි හැමදෙනාගේ විවිධත්වයක් දකින්න හම්බ වෙනවා. බලන්න හරි මේ ඇවිදිනකොට නගරේ ඇවිදිනකොට ඉෂට වහලක් නැති කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් දකින්න ඇතිනේ මේ පින්වතුන් නේද? ඉෂට වහලක් නැති අය කොච්චර ඉන්නවද? ඊනකට ඉනට හරියට වස්ත්‍රයක් නැති ඇත්ත කොච්චර ඉන්නවද? කුසට හරියට ආහාරයක් තුන් වේලෙන් එක වේලක්වත් හරියට බඩපුරා කන්ට නැති කී දෙනෙක් අපේ රටේ ඉන්නවද පින්වත්? මේකට මොකද හේතුව? මනුෂ්‍යාත්භාවයක් ලැබුණට මදි පින්වත්නි පෙර පින් තියෙන්නට ඕනේ. පෙර පින් කරපු එක්කෙනාට තමයි මේ සියලු සම්පත් ලැබෙන්නේ පින්වත්නි. හොඳට නිවසක් ලැබෙනවා, සැප සම්පත් අනුභව කරනවා, ඊළඟට කුසට හොඳට ආහාර ලැබෙනවා, ඉනට හොඳට වස්ත්‍රේ ලැබෙන්නේ පින්වත්නි හොඳට පෙර පින් කරපු ඇත්තන්ට පමණයි. ඒකට කර්මයේ තමයි අපි හැමදෙනාටම පිහිට වෙන්නේ. ඉගෙන ගන්න ඕන, මතක තියා ගන්න ඕන. මේක අභිධර්ම ක්‍රමයේ අනුව පින්වත්නි
එවාගම සූත්‍ර ක්‍රමය අනු අභිේ කර්මය කොටස් එකොළහක් දුහාරු පෙන්නුම් කරලා තියෙන. තින් ඒ බණටික එකොළහාම විස්තර කරන්නට ගියොත්තහෙම පාන්දර තුන විතර ගතවෙන්ටත් පුළුවන්කම තියෙන එච්චර දුරයන්ට බෑමට. තින් ඒනිසා මේ කර්මය කොටස් එකළහකට බුදුහාරු පෙන්නුම් කරලා තියෙනවා. ඒ කොළහා තමයි බුදුහාරු පෙන්නුම් කරනවා දිට්ට දම්ම වේදනීය අකුසල කර්මය. දිට්ට දම්ම වේදනීය කර්මය කිවත් ඒක ඇති. උපපජ්්‍ය වේදනීය කර්මය අපරාපරිය වේද්‍යය කර්මය යක් ගරුක කර්මය යබ් බහුල කර්මය යදාසන්න කර්මය කටටතා කර්මය ජනක කර්මය උපත්තම්බක උපපීලක උපපීඩකය කියලා ඉටං කර්මය කොළොස්සාකාරයකට බුදුහාදුරුව විග්‍රහ කරලා තියෙනවා පින්වත්. ඒකට වෙන දවසක පණක් නිදාගන්නට වෙනවා මාධ්‍යයට මම මේ මතක් කරන්නේ. අද මේ පිළිබඳව යංකිසි සංසිප්ත හැඳින්වීමක් මම මේ කරන්න. දැන් බලන්න දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්මය. මේ ආත්මයේදීම විපාක දෙනයි තියෙනවනේ පින්වත්. හැම දිනෙක බණහනකට දැනගෙන ඇති. මෙලවම විපාක දෙන අවස්ථා තියෙනවා. යංකිසි කෙනෙක් වැරදි වැඩක් කළොත් එහෙම මේ ආත්මයේදී අස්පනා පිට පින්වත් විපාක ලැබෙන අවස්ථා තියෙනවා. මේකට කියනවා දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්මය කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ කුසල පක්ෂේ අකුසල පක්ෂේ දෙපැත්තම ගත්තන් පස්සේ සුමන කියන මාලාකාරයෙක් හිටියා. මේ සුමන කියන මාලාකාරයා දවසට සමන්පිච්ච මල් 8 මිටක් අරගෙන යන්න ඕන රජුරුවන්ගේ රාජවාසලට. රජුරුවන්ගේ රජවාසලට අරගෙන යන්න ඕන. ඉතින් මේ දවසක් බුදුරජාණන් වහන්සේ මහාමග වඩිනකොට මේ සුමන කියන මාලාකාරයා පින්වත් සමන්පිච්ච මල් 8ක් අරගෙන යනවා. යනකොට බුදුහාඳුරෝ දැකලා පැහැදුනා. පැහැදිලා මේ මල් 8 මිටම පූජා කළා පින්වත්. බුදුහාඳුරෝ අදිෂ්ඨාන කරනවා මේ මල් 8 මිට මහා වියනක් වෙන්න ඕනේ. මහා විශාල වියනක් වෙන්න ඕනේ කියලා බුදුහාඳුරෝ අදිෂ්ඨාන කරනකොට විශාල වියනක් බවට පත් වෙනවා මේ සමන්පිච්ච මල් 8 මිට. මේක දැකලා හිටිය නගරවාසීන් උල්ලර සංහට දෙන්න පටන් ගත්තා. ඔල්ලර සංහට දෙනවයි කියලා කියන්නේ ප්‍රීති වාක්‍ය නැත්තම් ප්‍රීතියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ප්‍රීතියෙන් කෑ ගහනකොට රජුරවන්ට මේ ශබ්දය ඇහෙන්න පටන් ගත්තා. රජුරු ඇමතියෙක් කියවලා මේක බලාගෙන ඉඳී කිව්වා මොකද මේ තරම් නුවර වැස්ස ප්‍රීතියෙන් කෑ ගහන්නේ? ඔල්ලර සංහට දෙන්නේ ඇයි කියලා බලාගෙන ඉඳී කිව්වා. රාජවාසලට ඇවිල්ලා කියනවා මහරජතුමනි සුමන මාලාකාරයා මල් 8 මිටක් බුදුහාඳුරන්ට පූජා කළා. ඒකද මහා මල් වියනක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සු ඒකේ සන්තෝෂයට තමයි මේ සාදුනාදේ දීලා උල්වර සංහඬ දෙන්නේ කියලා. වහාම සුමන මාලාකාරයා මාලිගාවට ගෙන්න ගත්තා. තාන්නමාන රාශියක් දුන්නා. ඇත්තු දුන්නා. ඒ වගේම අශ්වයන් දුන්නා. ගංවර දීලා එතනත්තා සන්තෝෂයට පත් කළා. මේක පින්වත්නි දිත්ත ධම්ම වේදිනීය කුසල කර්මයක් පින්වත්. අර බුදුහාඳුරන්ට මල් 8 මිටක් පූජා කරපු එකේ ආනිසංසේ හැටියට තමයි මෙලවම පින්වත් විපාක ලැබිලා තියෙනවා. අකුසල පක්ෂයත් එහෙමයි පින්වත්නි. යංගිසි කෙනෙක් අකුසලයක් කළොත් එහෙම මෙලවම විපාක දෙන අවස්ථා තියෙනවා. චුන්දසූකරයා අවුරුදු 54ක් ඌරව මැරුවා. මරණාසන්න වේලාවේ පින්වත්නි ගේ පිටිපස්සේ ඇවිදින්න පටන් ගත්තා හතරගාතෙන්. ඌරංගේ සද්දේ නගමින් තමයි ඇවිදින්න පටන් ගත්තේ. ඒ මොකද පින්වත් මේක අකුසල පක්ෂේ. අර කුසල පක්ෂේ තමයි සුමන මාලාකාරයාට රජ්ජුරුවන්ගෙන් තාන්නමාන ලැබුණා. චුන්දසූකරයා ඌරෝ කෑ ගහන හඬින් කෑ ගහලා මරණින් පස්සේ පින්වත් මේ අවීච මහනරකේ උපන්නයි කියලා බණ පොතේ පෙන්නුම් කරනවා. උන්න කුසල පක්ෂේ හැටි පින්වත් දිත්ත ධම්ම වේදනීය. ඊළඟට උපපජ්ජ වේදනීය කුසල කර්මයේ කියලා කියන්නේ මොකද? දෙවෙනි ආත්මයේදී ඒකාන්ත විපාක දෙනවා. මරණයෙන් පස්සේ අනිවාර්ය විපාක දෙන කර්ම තියෙන මොනවද පින්වත්නි? පංචානන්තරිය අකුසල ධර්මයේ කරලා තිබුණොත් එහෙම ඕනම කෙනෙකුට පින්වත්නි දෙවෙනි ආත්මයේදී විපාකේ ලැබෙනවා. මොනවද මේ පංචානන්තරිය අකුසලය? මව මැරීම, පියා මැරීම, වාගේම බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙල්වීම, මේ රහතන් වහන්සේලා මැරීම, සංඝවේදී කියන මේ කරුණු පහ යමෙක් කළා තිබුණොත් එම් පින්වත්නි අනිවාර්යයෙන්ම අපායගාමී වෙනවා. මහා බරපතල කුසලයක් හැටියට තමයි ඒක පෙන්වුම් කරන්නේ.
කුසල පක්ෂයේ හැටියට පෙන්නුම් කළේ මොකද යම්කිසි කෙනෙක් පින්වත්නි බණ භාවනා කළලා හිටන් මේ ආත්මයේදී අෂ්ට සමාපත්තිය හැම උපදවා ගත්තා නම් කොහෙද උපදින්නේ අනිවාර්යම පින්වත්නි බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා මේ බ්‍රහ්ම ලෝක 16 එකකින් උපදින බව තමයි පැහැදිලි කරලා තියෙන්නේ මේක තමයි උපපජ්ජ වේදිනිය කුසල කර්මී කියලා පෙන්නුම් කළා තියෙන්නේ ඊළඟට පෙන්නුම් කරනවා අපරාපරි වේද්‍ය කුසල කර්මී කියලා සංසාරේ ඕනම තැනක විපාක දෙනවා පින්වත් උපෝපං ඕනෑම තැනක විපාක දෙන අකුසල කර්මයේ තමයි පැහැදිලි කරලා තියෙන්නේ උපපජ්ජ වේදිනි අපරාපරි වේද්‍ය කුසල කර්මයේ කියලා බණ පොතේ පෙන්නුම් කරලා තියෙන්නේ බුදුහාඳුරන්වත් විපාක දුන්නනේ නේද දෙව්දත්තරුන් වහන්සේ එදා ගිජ්ජකූට පර්වතයේ මුදුනේ ඉඳගෙන විශාල ගලක් පෙරළුවානේ අහලා තියෙනවනේ මේ පින්වතුන් නේද දැන් ඔය දේ වැක්කෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍යයක සඳහන් කරලා තියෙනවා ගල මුනි දුමත්තේ හෙද කිසිවක් නොදත්තේ ගලෙක් පිළිගත්තේ එසේ වූ ගුණ මොහු නොපිළිගත්තේ අර මොකද පෙර කරපු අකුසලයක් දුහාරන් විපාක දුන්නා සංසාරේ ඕනෑම තැනම විපාක දෙන එක තමයි පින්වත්නි අපරාපරි වේද්‍ය කුසලයේ කියලා නම් කරලා තියෙන්නේ දැන් මේ වගේ වලකින්න ඕනේ මේ බණ කියන්නේ මම කෑ ගහන්නේ මොකටද මේ පින්වතුන් ඒ වගේ මුදවා ගන්න පින්වත්නි සසරින් ගොඩ ගන්නයි මේ උත්සාහ කරන්නේ ඉතින් ওই කර්මයේ පිළිබඳව කරුණු 11ක් විස්තර කරන්න වෙලාව නෙවෙයි කරුණු තුනක් මම ওই කෙටියෙන් මේ පින්වතුන්ට සිහිපත් කළේ කර්මයේ අමදනාටම විපාක දෙනවා පින්වත්නි මේ ලැබිලා තියෙන රූප සම්පත්තියත් එහෙමයි නේද මම එකයි කිව්වේ 10 දිනක් ඉන්නවා නම් 10 ආකාරයක් කියලා සමහරුන්ට ලස්සන රූපයක් ලැබුණා සමහරුන්ට අවලක්ෂණ රූපයක් ලැබුණා මේ මොකද පින් කර්ම ශක්තිය කර්මයේ බලයේ හැටියට තමයි බුදුහාරු පෙන්නුම් කළේ කර්මයේ තමයි හැමදෙනාටම පිහිට වෙන්නේ කියලා මේ සූත්‍රයේට අඩංගු පින්වත්නි දහම් කරුණු ටික මේ දේවතාවාට බුදුහාරු පැහැදිලි කරලා දුන්නා දෙවියන් වහන්සේ සතුටු වුණා ප්‍රශ්න හතරක් දුන්නා ප්‍රශ්න හතරට බුදුහාඳුරු සාර්ථක පිළිතුරු පින්වත්නි ඉදිරිපත් කළා තියෙනවා දේවතාවා විශාල සතුටකටපත් වෙලා පින්වත්නි නැවතත් අය මනුෂ්‍ය ලෝකේම නතර වුණේ නැහැ දෙව්ලෝකෙටම ගිය බව තමයි මේ සංයුක්ත සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ ඉතින් ඒ අතරට තව කරුණු කීපයක් මතක් කරන්නට ඕනේ මීට වසරකට පෙර ආතුව පරලෝස පත්තණ්ඩ යෙදුන පීඑම් තෙන්නකෝ මාතාව වසර 10කට පෙර ආතුව පරලෝසපත් වණ්ඩුණු RMDG සමරකෝම් බණ්ඩාර පියතුමාට පින් දීමේ අටියෙන් මලගියත්තන්ට මේ දේ විතරයි කරන්න පුළුවන් වෙන්නේ සල්ලි මුදල් තිබුණාට ගෙවල් දොරවල් තිබුණාට යාන වාහන තිබුණාට පින්වත්නි මලගියත්තන්ට දෙන්න බෑ මම මුලින් මතක් කළේ ඒකයි මලගිය ඥාතීන් සන්තෝෂ කරන්න ඕනේ තමන්ගේ අම්මා ඉවාගිම තමන්ගේ පියා කිව්වම් පින්වත්නි මහා බලයක් තිබුණා එනේ නේද අපේ අම්මලා ඉවාගෙම අපේ පියවරු මහා ආනුභාව සම්පන්නව ඉඳලා තියෙන පින්වත්නි දරුවෙක් ලෝකයට බිහි කරපු දවසේ ඉඳලා මේ දරුවා ආරක්ෂා කරන්න මව්පියෝ දෙන්නා විශාල වෑයමක් දැල්ලා තියෙනවා ඒ වෑයම දරන අම්මා බලන්න පින්වත්නි එදා අම්මලා අවුරුදු 2 3ක් මේ දරුවන්ට කිරි දෙන්න ඇත ඒ ශක්තිය තියෙනවද විජේරත්න මහත්තයා තියෙන්න ඕනේ ඒ ශක්තිය අපිට තියෙන්නේ මොකද අම්මලාගේ හොඳට කිරි බිව්වා පින්වත්නි සා අම්මා දරුවා හදන්නේ පින්වත්නි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ වලින් යුක්තව කුස තුල ඉන්න කාලේ හොඳට ආරක්ෂා කරනවා කුසින් බිහි වෙච්ච දවසේ ඉඳලා හොඳට ආරක්ෂා කරනවා පියතුමා විශාල වෑයමක් දරනවා මේ දරුවා රැකගන්න එවාගෙම අධ්‍යාපනයේ දෙන්න විශාල වෑයමක් දරනවා සුදුසු කාලයේදී ආවා විවාහ කරලා දුන්නා පින්වත්නි ඊළඟට බලන්න එතනින් පස්සේ මේ දරුවන්ට තමන්ගේ කටයුතු ටික කරගන්න පුළුවන් කියලා මව්පියෝ මැදිස්ත්‍ව වෙනවා පින්වත් එදා හිටිය අම්මලාගේ තාත්තලාගේ ස්වභාවය එකයි පින්වත් ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණින් හදාගත්ත මේ දරුවෝ මේ මව්පියෝ මිය පරලෝ ගියාම පිනත් දහමක් කරලා පින්වත් පින් අනුමෝදන් කරන්න ඕන නැත්තම් මේ අක්තු නායකාරුව මේ සෑම දරුවෙක්ම අම්මට ණයයි ඉවාගම තමන්ගේ පියාට නැත්තම් අපච්චිට ණයයි පින්වත් අම්මගෙන් කිරි බීවා පියා දුක් මහන්සි වෙලා දාඩියම ගුරු පින්වත්නි වගුරවල මේ දරුවෝ ලොකු මහත් කළා උපමාවකින් පෙන්වන්න කරනවා බුදුහාඳුරු මේ වයස්ගත වෙච්ච මව්පියෝ දෙන්නා උරිස්පත් දෙක උඩ අවුරුදු 100ක් තියාගෙන
පෝෂණය කළත් කණ්ඩ බොන්ඩ දුන්නත් පින්වත් මේ නයෙන් දරුවන්ට නිදහස්සෙන්ට බෑ කියලා. කොයි තරම් බරපතල නයක්ද මේ දරුව වෙලා තියෙන්නේ පින්වත්. හැබැයි නිදහස්සෙන්ට ක්‍රමයකුත් බුදුහාරු පෙන්නුම් කරනවා. වයස්ගත වුණාම දුර්වල වුණාම ඒ දෙන්නට හොඳට සලකන්ට ඕන පින්වත්. සමාන මව්පියෝ වැඩිහිටි වුණත් වයස්ගත වුණත් පන්සලකටවත් යන්න නැති ඇත්තෝ සිටියොත් එහෙම මව්පියෝ පන්සලට එක්කගෙන යන්න ඕන. පේවස් සමාදන් කරවන්න ඕන. වන්දනාගමන් එක්කගෙන යන්න ඕන. ආගම දහම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න ඕන මව්පියන්. එතකොට මේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන් බව අපේ බුදුහාඳුර පෙන්වුම් කර වදාලා. එතකොට මේ දෙපළ තමගේ නමින් පරලෝසපත් වන්නෙදුන මව්පියන්ට කරන කලගුණ සැලකිල්ලක් විදියට කෘතවේදීව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ අතරම ජීවත්ව සිටින දයාබර මව්පියන්ට ආශිර්වාද කිරීම එම්.එම්. අප්පහාමී පියතුමා, ආර්.එම්. එම්.ජී. බණ්ඩාරමණිකේ මාතාව, ඒ මෑණියන්ටත් ඒ පියාටත් ආශිර්වාද චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේකේ දායකත්වයේ දරන්නේ මම මුලිනුත් මතක් කළා අපේ පොරමඬුල ජාතික පාසලේ ආචාර්ය විජේරත්න මහත්මයා, හඟුරංගත තැපල් ස්ථානාධිපතිනිය කුමාරී මංගලිකා මහත්මිය ඇතුළු දුවදරුවන් එවාගේම ඥාතීන් එකතු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේක හොඳ පින්කමක්. ඉතින් සතුටු වෙන්න පුළුවන් මාධ්‍යගත වුණානේ නේද? ආය දවසක අහන්නත් පුළුවන්කම තියෙනවා. ඉතාමත් ඉක්මනට ඒක අහන්න නැවත ප්‍රචාරයක් වේවි මේ ඇත්තන්ට. ඉතින් මං හිතන විදියට හැම දිනාම හොඳින් බණ ටික අහන්න ඇති. කාලේ මාධ්‍යයෙන් මට කියනවා දැන් ඇති ඇති කියලා වගේ කියනවා. සාමික ප්‍රමාණවත් වුණා කාලේ හැම දිනාම තිසරණේ සහිත පංචශීලී සමාදන් වුණා. සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් කුඩාක් පින් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ සියලු කුසල් පරලෝසපත් තණ්ඩිනු මව්පියන්ට, එවාගේම සුජීවත්ව වාසය කරන මේ මව්පියන්ටත් මේ ධර්ම දේශනාව සඳහා සහභාගී වුණු හැම දිනාටමත් අත්පත් වේවා, සංසාර ගමන වාසනාවන්ත වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති.